දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 533 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මහබ්‍රිතාන්‍යයෙන්. මහබ්‍රිතාන්‍යයේ ඍෂි සුනක් කියන මහත්මයාගෙන්. හොඳේ මේ ටෙලිවැකිය ලියන්න ආරම්භ කළේ උදෑසන 11ට විතර. ඒ වෙනකොට ඔය මහබ්‍රිතාන්‍යයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේම නිකුත් වෙලා තිබුණේ නැහැ. හොඳේ ආසන 650ක් සඳහායි ඡන්දේ පැවැත්ුනේ. දහවල් 11 වෙනකොට ආසන 390ක් දිනා ගැනීමට කම්කරු පක්ෂය සමත් වුණා. කම්කරු පක්ෂය මේ දිනන්නේ අවුරුදු 14කට විතර පසුව. හරිය සාමාන්‍යයෙන් ආසන 650න් 326ක් දිනාගත යුතුයි ජයග්‍රහණය සඳහා බලය ලබා ගැනීම සඳහා නේද? කම්කරු පක්ෂය ආසන 326ක් දිනා ගන්න කොටම වත්මන් අගමැති ඍෂි සුනක් ඩවුනින් වීදියේ අගමැති නිල නිවසින් සිය පෞද්ගලික බඩමුට්ටුත් අරගෙන ඉවත් වුණා. හොඳේ ඒකේ තියෙන පර්ණ චිත්‍ර අරමේවා ඒවා එහෙම අරගෙන ගියේ නෑ ওই මිනිස්සයා. හරිය ඉතා සාමකාමීව බල හුවමාරුවක් සඳහා ආසන 326 ලැබුණ සැනින් ඍෂි සුනක් සිය පක්ෂයේ, ඒ කියන්නේ කන්සර්වටිව් පක්ෂයේ පරාජය පිළිගත්තා. හරිද? මේ අයට තමයි මහත්වරුන් කියන්නේ. මහත්වරුන්. හරිය නම්බුකාර දේශපාලනඥයින් කියන්නේ මේ වගේ අයට. ඒකට මෙහෙ නේද මොනතරම් මහත් හොරුද ඉන්නේ ඈ? බ්‍රිතාන්‍යයට වසර 133ක් යටත් වෙලා හිටියා. අපට සමහර හොඳ දේවල් ඒත් අරගන්ට බැරුව ගියා. ඒකට හොඳම උදාහරණය ඔය මේ දිනවල ජනාධිපතිවරණයේ ගැන ඇහෙන කතාව. හරිය සුදු ජාතිකයින් නම් වැඩි පිරිසක් දෙවියන්ව විශ්වාස කරන්නේ. අපි නම් වැඩි හරියක් විශ්වාස කරන්නේ නිවන නේද? නිවන සඳහා නම් අත හරින්ටම ඕනේනි ඈ. ඒකට මේ රටේ සෙට් එක ඈ පැරදිලා, හොඳටමත් පැරදිලා ඒත් යන්නේ නැතුව ඉන්න ක්‍රම හොයනවා. හරිය විශේෂයෙන් මේ ව්‍යවස්ථාවේ හිල් ගොඩයි. හරිද? ව්‍යවස්ථාව පුරා චූටි චූටි හිල් නෙමේ, හෙන ලොකු ලොකු හිල්. හරිය ජේ.ආර්.ගේ 1978 මේ ව්‍යවස්ථාව පුරාම හිල්. ඒ හිල් වහනවා වෙනුවට තව තව මහ සිදුරු විදිමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 21කට වැඩියෙන් අද වෙනකොට ගෙනත් තියෙනවා තාම හිල්. හරිද? ඇත්තටම මේ සිදුරු අත්වැරදීම් නෙවෙයි. හොඳේ උවමනාවෙන්ම හදපුවා. ඒ ඡන්දයකින් පැරදුනොත් දවසක් හරි ගෙදර යන්නේ නැතුව ඉන්න ක්‍රම තමයි මේ හොයලා තියෙන්නේ අද හොයන්නේත්. හරිය ශිෂ්ට සම්පන්න සීලාචාර මිනිස්සු ඉන්න රටක ප්‍රධානම කාරණේ තමයි සර්වජන ඡන්ද බලය. ඒ කියන්නේ මැතිවරණ. අපේ රටේ ඉතිහාසයේ පුරාම හිටපු දේශපාලනඥින්ගෙන් 99%ක්ම මැතිවරණ කල් දාන්න තම නිලකාලයේ දික් කරගන්න ක්‍රියා කළ පහත් දේශපාලනඥයින් බව කිව යුතුමයි. හොඳේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ මැතිවරණ වැළලීමට ක්‍රියා කළ අය අතර සිරිමාවෝ සේම, චන්ද්‍රිකාත්, ජේ.ආර්. ජයවර්ධනත් ප්‍රමුඛ චරිත. හොඳේ හැබැයි එකක් මතක තියාගන්න, අද වෙනකොට මේ සියලු චරිත දේශපාලන කුණු කූඩයට වැටිලා අවසන්. හරිය ඒ වගේමයි මෛත්‍රීපාල සිරිසේන. ඔහු විධායකයේ අහෝසි කරන පොරොන්දුව දීලා ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ කඩලා මහින්දව දින 51කට නේද අර අගමැති හැම කරලා. ඒ විතරක් නෙමෙයි, මගේ දුර කාලයේ අවුරුදු 5ක්ද 6ක්ද කියලා අහලා අද වෙනකොට දේශපාලන වශයෙන් එක්තරා විදිහකට කුජීත වෙලානේ ඉන්නේ නේද? දැන් රනිල් වික්‍රමසිංහ, ඔහු මොනතරම් කතා කිව්වත් මට තියෙන අවුරුදු 5යි කියලා අද ඔහුම කියනවා. අද ඔහුට 5ද 6ද කියලා අහන්න අධිකරණයට ගිහින් ඉන්න ලෙනව අඩුම ගානේ මගෙන් හෝ මගේ නීතිඥයන්ගේවත් ඇහුවේ නෑ කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. නමුත් ජනාධිපති රනිල්ගේ දකුණු අත් වගේ ඉන්න ඈ වමතයි දකුණයි වගේ ඉන්න රංගේ බණ්ඩාර වජිර අබේවර්ධන පහුගිය දවස්වල මොනවද කිව්වේ? තව අවුරුදු 2ක් මේ ජනපතිට මේ විදිහටම ඉන්න දෙන්න ඕනේ කිව්වා මැතිවරණ නැතුව නේද? රංග බණ්ඩාර කිව්වනේ, මතකද? තව අවුරුදු 12ක් පොඩි කාලයක් නෙමෙයි හොඳේ, තව අවුරුදු 12ක් ජනපති රනිල්ටම දෙන්න ඕනේ කියලා මතකද වජිරාභේවර්ධන කිව්වා නේද? දැන් ලෙනව ලෙනෙන් එළියට ඇවිත් විමසනවා මේ වත්මන් ජනපතිට
පහක් නෙමේ හයක්ද තියෙන්නේ කියලා කියන්ට කියලා. හොඳේ ඔබට මතකද මීට පෙර ටෙලිවැකි හතරකින්ම අපි පෙන්ව දුන්නා මේ ව්‍යවස්ථාව හිල් කූඩයක් කියලා නේද? මේ විධායක ජනාධිපති ක්‍රමයේ සාපයක් කියලා. ඔව් ඇත්තටම දැන්වත් හරිහමන් ව්‍යවස්ථාවක් හදාගන්නට ඕනේ. හොඳේ ඒ ව්‍යවස්ථාව හදන ගමන් මේ විධායක සාපේන් රට මුදාගත යුතුයි. විධායක සාපේන් රට මුදාගත යුතුයි. ඒ වගේමයි ඒ ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම අපි දුන්න බලය නැවත කැඳවීමේ අයිතියත් හදාගන්නටම ඕනේ. හොඳේ ඊළඟට බලන්න රිෂි සුනක්ලා විතරක් නෙවෙයි නීතියට ජෝ බයිඩන්ලත් යටත්. හරිද? හරිද? කවදා හෝ දවසක මේ රටට රිෂි සුනක්ලා ජෝ බයිඩන්ලා වගේ නීතිය පිළිගන්න නීතියට යටත් මිනිස්සු යටත් පාලකයින් ඕන වෙනවා. හොඳේ කොහොමද අපේ මේ ලෝකල් බයිඩන් කෙනෙකුට එහෙම හරිද අර වගේ එයාගේ පුතාට කුඩු චෝදනාවක් එහෙම දාලා හිරේට දාන්න සෙට් වුණොත් එහෙම ඈ. එහෙනම් ඉතින් ජේ.ආර්. ජයවර්ධන අර ගරු අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට වහලට ගල් ගැහුවා වගේ ඈ මේ දැන් ඉන්න සෙට් එක මේ උළු පිටින්ම ගල් පිටින්ම ගලෝගෙන ආවිෂුවරකට. හරිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලන් විය යුත්තේ අපි. ඔව් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලන් විය යුත්තේ අපි. මේ නින්දිත දේශපාලනඥයින්ට එරෙහිව මේ රට බේරා ගැනීමේ සටන හෙට උදා කරගත යුතු බව අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.